සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම කුෂාණී කෞශල්‍ය. ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. තේරීම් කාරක සභාවේ කටයුතු වලට මැදිහත් වීමට කැබිනට් මණ්ඩලයට අයිතියක් නැති බවට අගමැතිගෙන් ප්‍රකාශය. අමරිකානු රාජ්‍යලේකම් මෙරට සංචාරයකට සූදානමින් අමාත්‍ය දුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු මහනාහිමිවරුන් මුණ ගැසෙයි. පාකිස්තානයේ හිටපු ජනපති සර්දාරි අත්අඩංගුවට ශ්‍රී ලංකා බංගලාදේශ සටනට වැස්ස හරස් වෙයි. අප්‍රේල් 21 ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරක සභාව අද යළි රැස් වුණා. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා තේරීම් කාරක සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. එමෙන්ම මෞලවිවරුන් දෙදෙනෙකුද සාක්ෂි ලබා දුන්නා. කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා නොමැති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් මෙය පැවැත්වුණා. තේරීම් කාරක සභාවේ කටයුතු වලට මැදිහත් වීමට කැබිනට් මණ්ඩලයට අයිතියක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිවිල් සමාජ හා වෘත්තීය සමිතී නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනතාවගේ පරමාධිපත්‍යයත් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යයත් ආරක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර MLA M හිස්පුල්ලා මහතා කාතන්කුඩියේදී කළ ප්‍රකාශය හෙළා දකින අතර නැගෙනහිර ආරම්භ කිරීමට නියමිත විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. බුද්ධ්‍යංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙන විට ජනමාධ්‍ය ඉවත් කර සාක්ෂි දීමට සලස්වන ලෙස එම කාරක සභාවෙන් ඉල්ලා සිටි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ආගම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවන බවද මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. කැබිනට් මණ්ඩලයේ රැස්වීම නොපැවැත් වූ පමණින් කැබිනට් මණ්ඩලයේ අහෝසි වන්නේ නැහැ. බහුතරයක් සිටින පක්ෂයේ නායකයා ලෙස තමා අග්‍රාමාත්‍ය දුරයට පත් වූයේ තමන් කැබිනට් මණ්ඩලයේ පත් කර ඇත්තේද පාර්ලිමේන්තුවේ තුවේ අනුමැති අනුව බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. එමෙන්ම තේරීම් කාරක සභාව පත් කර තිබෙන්නේද පාර්ලිමේන්තුව විසින් බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නව ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. නව ගුවන් හමුදාපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර හමුව සිදු වුණේ අරලියගහ මන්දිරයේදී. අද දහවල් පැවති මෙම විශේෂ හමුවේදී ගුවන් හමුදාපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරුත් ඉල්ලනයක්ද පිරිනැමුවා. අග්‍රාමාත්‍ය ආරක්ෂක සම්බන්ධී කාරක අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුමිත් බාලසූරිය මහතාද මෙම අවස්ථාවට එක් වුණා. සාරවත් දේශයක වාපිස් සංග්‍රාමය එලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුරන් කුඹුරු අක්කර 3000ක් අස්වද්දමින් පවුල් දහසක කෘෂි ආර්ථිකයේ සෞපලකයන්වමින් වැව් අමුණු 21ක් සංවර්ධනය කිරීම සාරවත් දේශයක වාපි සංග්‍රාමයේ වැඩසටහනේ අරමුණයි. මේ අනුව එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භ උත්සවයේ පැවැත්වෙන්නේ පඩුවස්නුවර කොටකෙඹුලාකඩ අමුණ අසලති. එල්ලංගා පද්ධති මකින් සබඳුණු ග්‍රාමීය වැව් 2400ක් පිළිසකර කිරීමේ මහා වාරි ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ ආරම්භ කෙරුණේ අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයෙන්. ශ්‍රී ලංකාවට ආවේණික වූ එල්ලංගා කෘෂි තාක්ෂණික ක්‍රමවේදය මගින් කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණෙන් ජනාධිපතිතුමාගේ අදහසකට අනුවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු වලට ආරක්ෂක ප්‍රධානීන් නිසි ලෙස ප්‍රතිචාර දක්වා නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ලියන්ත ජයවර්ධන ජේස නියෝජ්‍ය පරිශ්‍රය එතුමා විසින් රාජ්‍ය බුද්ධ සේවා ආයතන ප්‍රධානියට සිරමෙනිස් මහත්මයාට මේ කාරණාව කියලා දීලා යවලා තිබෙනවා හත් වෙනිදා. ඔහු විසින් උපදෙස් ලබා දෙන්න ඕනේ ඊළඟට ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව. මොකද හේතුව හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව, පොලිසිය මේ සියලුම තොරතුරු වල ප්‍රධානියා තමයි රාජ්‍ය බුද්ධ සේවාවේ ප්‍රධානියා බවට පත් වෙන්නේ. ඒ නිසා ඔහුට අවශ්‍ය කරන තොරතුරු ලබා දීමත් ඔහු විසින් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලිව ඔහුගෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් ලැබෙන්න ඕනේ. ඒ තියෙන අනිකුත් දෙපාර්තමේන්තු වලට ආයතන වලට. නමුත් එහෙම එකක් අද වෙනතුරු ලැබිලා නැහැ. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බුද්ධ සේවාවේ ප්‍රධානියා ලංකාවේ හිටියේ නැහැ දවස් ටික. ඔහු හිටියේ සිංගප්පූරුවේ. 13 වෙනිදා ඔහු පිටත් වෙනවා ලංකාවෙන්. ආපහු නැවත එන්නේ 16 වෙනිදා පහර දෙනවයි කියලා තියෙද්දි ඒ තොරතුරු ලැබිච්ච ප්‍රධානියා විදියට ඔහු මොකද්ද කළේ? ඔහු ලංකාවෙන් පිට වුණේ ඇයි? ඒ විතරක් නෙමෙයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඔහු කොළඹ හිටියේ නැහැ. ඔහු හිටියේ දියතලා. ඒගොල්ලෝ කිව්වනේ මේක ඒ තරම් එච්චර වෙයි කියලා හිතුවේ නැහැ කියලා. එහෙම වෙන්න හිතන්න පෙර මෙච්චර බුද්ධි තොරතුරක් ඇවිල්ලා තියෙනකොට රැස්වීමක් තියලා ඉන්න DIG ටික ගෙනල්ලා හමුදාව ගෙනල්ලා ප්‍රධානම කාරණේ කරන්න තිබිච්ච මේ රටේ රාජ්‍ය නිලධාරියා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. ඒකට ඔහු ඒ ක්‍රියාදාම ඉස්ස කරන්නේ. ඊට පල්ලෙහා ඉන්න රාජ්‍ය බුද්ධිංශ ප්‍රධානියා ක්‍රියාත්මක කරන්නේත් නැහැ. එතනින් පල්ලෙහා ඉන්න පොරිස්පත්තුමා එතුමා ක්‍රියාත්මක වෙන්නේ. සමහර කට්ටියක ඔලුව කැක්කුම කියලා බුදි. සමහර අය ගිහිල්ලා කවුද මේක තොරතුරු දුන්නේ කියලා මතකත් නැහැ. කවුද ආරක්ෂක ලේකම් කියලා මතකත් නැහැ. ඉතින් මේ විදිහටද මේ රටේ ආරක්ෂක අංශය වැඩ කරන්නේ? කුසලතා සහ ශිල්පීය දක්ෂතා ඉහළ නැන්වීමට රජයක් ලෙස සියලු පියවර ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ජාත්‍යන්තර සම්මාන උළෙලවලදී විශේෂ සම්මානවලට පාත්‍ර වූ සිනමා වේදීන් සහ නිර්මාණ මෙන්ම සෙසු ක්ෂේත්‍රවල විශේෂ දක්ෂතා දක්වුවන් ඇගීම මිහිදී සිදු කෙරුණා. ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනැමීම සිදුුණේද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. ජාතික චිත්‍රපට සංස්ථාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මේ සංවිධාන කළා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මියතුළු පිරිසක් එම අවස්ථාවට එක්පුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ජාත්‍යන්තරට ගොස් ඔබලා ලබාගත්තු ජයග්‍රහණ සුළු පටුපට අපි තකන්නේ නැහැ. සීමිත සම්පත් තුළ අඩු පහසුකම් තුළ විවිධාකාර වූ අභියෝග මැද ඔබලා ලබපු මේ ජයග්‍රහණ අතිශයින්ම වැදගත් වෙනවා. ඔබලාගේ කුසලතාවයන්, ශිල්පීය දක්ෂතාවයන් වැඩි දියුණු කිරීම උදෙසා අවශ්‍ය පරිසරය සකස් කරලා ඒ ලබා දිය යුතු සෑම ආකාරයකම උත්තේජකයන්, සහයෝගයන්, ශක්තිය ලබා දීම රජයේ අපගේ වගකීම වෙනවා. තවදුරටත් ඔබලාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලකට මම අවතීර්ණ වෙනවා කියන එකත් මේ අවස්ථාවේ සතුටින් සඳහන් කරන්නට කැමතියි. ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම්ින් සිටින බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මෝගන් ඕටෙගස් ප්‍රකාශ කළේ ඉන්දිය සංචාරයකින් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වනදා ඉන්දියාවට පැමිණීමට නියමිතයි. ලබන 24 වනදා 30 වනදා අතර කාලය තුල සිදු කෙරෙන මෙම සංචාරය අතරතුරදී රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳවද ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අදාළ අංශ සමග සාකච්ඡා කරනු ඇත. ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා ජපානයේ සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ G20 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහායි. මේ අතර ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝටෝ ඉසුමි මහතාද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි. සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ කොළඹ වරායේ නැගෙනහිර බහලුම් අංගනයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඔහු මෙරට නායකයන් සමග සාකච්ඡා පවත්වනු ඇත. රජය සතු තෝරාගත් ව්‍යාපාර 10ක් සමග සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. සාමූහික අභිලාෂ ප්‍රකාශය යනු මුදල් අමාත්‍යාංශයේ ලේකම්, අදාළ රේකී අමාත්‍යාංශයේ ලේකම් සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අදාළ රාජ්‍ය ව්‍යාපාරයේ සභාපතිවරයා විසින් අත්සන් කරනු ලබන ත්‍රිපාර්ශ්වික කිවිසුමක්. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි අත්සන් තැබීමේ උත්සවය පැවැත්ුණේ. රජයේ සතු ව්‍යාපාරවල කාර්ය සාධනය ඉහළ නැන්වීමේ අරමුණ ඇතිවයි සාමූහික අභිලාෂ ප්‍රකාශ සංකල්පය හඳුන්වා දී ඇත්තේ. රජයේ සතු ව්‍යාපාර 10ක් සමග සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තිබුණේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය RSH සමරතුංග මහතාගේ මූලිකත්වයෙන්. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කෝ සමාගම, රාජ්‍ය දව සංස්ථාව,
නාගරික සංවර්ධන අධිකාරිය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය ලංකා සතුස සමාගම සහ රාජ්‍ය වැවිලි සමාගම සමගයි මෙම සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබීම සිදු කෙරුණේ මෙම අදාළ ආයතන තවදුරටත් ලාභ ලබන සාර්ථක ව්‍යාපාර බවට පත් කිරීම මෙහි අරමුණයි සර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා වාණිජමය හැකියාවකින් නිතුව ක්‍රියා කිරීමට හැකි පරිසරයක් මෙම ආයතන තුල නිර්මාණය කිරීම මෙහිදී සිදුවනු ඇති වසර 3ක් තුල අදාළ ආයතන තවදුරටත් සාර්ථකත්වයේ කරා යොමු කිරීමට අමතරව තවත් ආර්ථික අරමුණු රැසක් සපුරා ගැනීම මෙහි අරමුණයි දලදේශීය නිෂ්පාදිතය වැඩි කිරීමෙන් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා උපාය මාර්ගික වැදගත්කමක් ඇති රාජ්‍ය ආයතන වෙත සාධනීය ලෙස දායක වීමට සාමූහික අභිලාෂ ප්‍රකාශය මගින් හැකියාව ලැබෙනද බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේ As per the recent financial statistics available to us 2018 the total revenue generated by 54 big SOEs amounting to 1916 billion rupees we are closer to 2 trillion efficient as well as vibrant business operation in SOEs is an essential factor needed to establish and maintain investor friendly economic climate which will contribute to the steady growth of the economy of our country therefore it is imperative that SOEs should be managed efficiently and effectively benefiting the average citizen in this context the strengthening governance and accountability and transparency of SOEs this initiative was an important milestone in the process of SOEs reform in this country enabling them to be transparent accountable and performance driven further we are expecting to extend this move for all the other state owned business sector enterprises on the success of the implementation of this program on step by step basis අමාත්‍ය දුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න හා මල්ලතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ යන නාහිමිවරුන් බැහැදක සාකච්ඡාවක නිරත වුණා. අස්කිරි මහාවිහාරයේ වෙත පැමිණි මෙම මන්ත්‍රීවරුන් පිරිස අස්කිරි මහානායමයන් ප්‍රමුඛ එම විහාරීය කාරක සංඝ සභාවේ ස්වාමින් වහන්සේ බැහැදක සාකච්ඡාවක නිරත වුණා. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වූ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා කියා සිටියේ තමන් ඇතුළු පිරිස අමාත්‍ය දුරවලින් ඉවත් වූයේ දිගු කාලීන සාමයක් අපේක්ෂාවෙන් බවයි. සදාකල් පවතින සාමයක් ඇතිවීම සඳහා අපි යම් කැපවීමක් කරනවා කරලා ඒ තුලින් මේ ඇතිවිච්චා වූ ඇතිවෙනා වූ මේ ව්‍යසනය මන්ත්‍රීවරුන් පිරිස ඇමතු අස්කිරි මහනාහිමියන් සඳහන් කළේ අතීතයේ සිට පැවතින සමගිය අඛණ්ඩව පවත්වා ගැනීමට සියලු දිනා කැපවී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් සියව ආයතනයේ කීර්ති නාමයට හානියක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව සතස ආයතනය එන්තර වාසියක් යොමු කළා ඒ රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින් සතුස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි එම ආයතනයේ පවසන්නේ. වීරවංශ මහතා සඳහන් කළ ස්ථානයකට හෝ ඔහු සඳහන් කළ දිනයකදී සතුස වාහනයක් ගමන් කර නැති බව එම ආයතනයේ පෙන්වා තිනවා. මේ සම්බන්ධයෙන් සතුස ආයතනය පොලිස් ප්‍රතිවරයාටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි කුසුම් දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පිදිසා නායකයන් අයට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බව අල්ලස් කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියා සමාගමකින් අල්ලස් ලබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. අදාළ සමාගමින් රුපියල් කෝටි 54ක් ඔවුන් ඉල්ලා ඇති බවත් ඉන් රුපියල් කෝටි 2ක් ලබාගෙන ඇති බවත් පරීක්ෂණවලදී හෙළිපුණා. සැකකරුවන්ගේ මූලික පරීක්ෂණ අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. ජාතික තවහිත් ජමත් සංවිධානයේ සිය ඥාතියා අපමත මුදාහරින් ලෙස ඉල්ලා හොරෝපතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ කළ බව කියන සැකකරු ලබන මස 18 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. සැකකරු වෙනුවෙන් අල්ලස් ලබා දුන් බව කියන ව්‍යාපෘති නිලධාරියා මොහමඩ් සිෆාන් නැමැත්තෙකු බව හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රෝමි ජෞෆර් අහමඩ් යන අයට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන ජනවාරි 31 වෙනිදා දක්වා ඉවත් කෙරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මකින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනාවක් හේතු වෙනුයි ඔහුගේ විදේශ ගමන් තහනම් කර තිබුණේ. කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටියදී 2008 වසරදී අතුරුදන් වූ බව පැවසුන පොලිස් කොස්තාපල්වරයා වෙඩි තබා ඝාතනය කොට සිරුර වළදමා ඇති බව මේ වන විට හෙළිව තිබෙනවා. එම ස්ථානයේ කැණීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. මේ නිලධාරියා වයස අවුරුදු 23ක් වූ නාගරාසා ප්‍රශාන්තන් නැමැති නිලධාරියෙක්. මේ විමර්ශනයේදී අනාවරණය වුණු කරුණු මත මෙම පොලිස් කොස්තාපල්වරයාව ඝාතනය කර වළදමා ඇති බවට සැකකරන ස්ථානයේ සොයා ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කළා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මඩකලපුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත එම ස්ථානයේ කැණීම් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු වෙනවා. එම ස්ථානයේ කොක්කඩිචෝලේ සිවංකෝවිල පාරේ සුසාන භූමිය ආසන්නයේ ඌ ස්ථානයක් ගරු මහේස්ත්‍රාත්තුමා ඉදිරිපිටදී එම කැණීම් කටයුතු සිදු වෙනවා. අධිකරණ වෛද්‍ය නිලධාරීතුමාත් එයට සහභාගී වෙලා සිටිනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරේ රඳවා තබාගෙන විමර්ශන සිදු වෙනවා. ජාතික පොසොන් උත්සවය මෙවරත් අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. 13 වනදා සිට 19 වනදා දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. පටමස්ථාන විහාරස්ථානවල අනුරාධපුර නගරය ආසන්න තියෙන ප්‍රධාන විහාරස්ථානවල සාරානන්ද ජයන්ති විහාරේ මිහින්තලාව සහ තන්ත්‍රිමලයේ කියන පොදු භූමිය මුල් කරගෙන පොසොන් වැඩසටහන පොසොන් සතිය තුළ ක්‍රියාත්මක වෙනවා. 12 වෙනිදා සිරිමා බෝධි අභියස සතිපිරිත් පින්කමේ පැන් පෙරහැර ආරම්භ කරලා 12 වෙනිදා ඉඳලා 19 වෙනිදා වෙනකම් ජය සිරිමා බෝධින් වහන්සේ ඉදිරිපිට සතිපිරිත් දිවාරය සජ්ජායනා වෙනවා. පොසොන් උත්සවයේ නිමිත්තෙන් අනුරාධපුර නගරයට පැමිණෙන සදහවතුන් උදෙසා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ 20ක විතර ජනකායක් බැතිමතුන් අනුරාධපුර නගරයට මේ පොසොන් සතිය තුළ පැමිණෙයි කියලා ක්‍රමවත් සැලැස්මක් මත පොලිසිය ත්‍රිවිධ හමුදසා සීල ආරක්ෂක බලකය සියලු අයගේ සහයෝගයත් එතු ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. පොසොන් උත්සවයේ වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්ද ක්‍රියාත්මකයි. දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්වයි එය ක්‍රියාත්මක කරන්නේ. කොළඹ සිට පිටපලාත් සඳහා අතිරේක බස් රථය දෙවීමට සැලසුම් කර තිබෙනවා. වන්දනාවේ යෙදෙන පූජා භූමි අයත්වන ප්‍රදේශ සඳහා වැඩි අවධානයක් යොමු කරමින් එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාලසටහන් සහ සැලසුම් කළමනාකරු රජීව ඩිලුක්ෂ මහතා සඳහන් කළේ. අනුරාධපුරය මුලී කරගෙන බස් රථ සේවාව පවත්වනා, ඒ වගේම පොළොන්නරුව සහ වෙනත් ආදිම ස්ථාන තැන්වල කොළඹ සිටද පවත්වනා. මේ විශේෂයෙන් ITN මාධ්‍ය ජාලය මගින් මෙහෙවන සවනක්‍රයත් සාස්ත්‍රාලෝක වැඩසටහන පිටුල්පැව පැවැත්වනා. මේ සඳහාද අපි කතරගම දිපුව මුලිකත්වය කරගෙන බස් රථ සේවාවක් පවත්වනා. මගී ජනතාව අපහසුතාවකින් තොරව සිද්ධස්ථානක බඳ පුදා ගැනීම සඳහා සේවාව ඉතා මැනවින් ඉස්සිට ගැනීමට බලාපොරොත්තු වෙනවා.
මෙතර පොසොන් උත්සවයේ වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවා ලබන සිකුරාදා සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. සිකුරාදා දහවල් 12:45ටයි පළමු දුම්රිය දහවණේ වන්නේ. පොසොන් පොහෝ දිනද විශේෂ දුම්රිය තුනක් දහවණේට කටයුතු යොදා තිබෙනවා. ජාතික තරුණ සේවා සභාවේ තරුණ පොසොන් කලාපය 13 වෙනිදා සිට 18 වෙනිදා තෙක් පැවැත්වෙනවා. ඒ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී මේ අතර පොසොන් උත්සවයේ වෙනුවෙන් මේවන විට දන්සල් 200ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. දන්සල් ලියාපදිංචිය ලබන 15 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. මිහින්තලේ පූජා නගරයේ කේන්ද්‍ර කරගෙන දන්සල් 12ක් ගණන් ලියාපදිංචිලා තියෙනවා. ඒ වගේම අනුරාධපුර පූජා නගරයේ කේන්ද්‍ර කරගෙන දන්සල් 92ක් වගේ ප්‍රමාණයක් ලියාපදිංචිලා තියෙනවා. ඊට අමතරව තන්තිරිමාලයේ සෝමාවතියේ ඒ වගේම මැදිරිගිරිය තමන්කඩුව වෙනි ප්‍රදේශවලත් ඒ වගේම තිස්සමහරාමයේ හතරගම වෙනි ප්‍රදේශවලත් වැඩි වශයෙන් දන්සල් ලියාපදිංචිලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍යාංශ වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සඳහා යෙදෙන බලාපොරොත්තු වෙනවා. අලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස 1500ක් මෙහි ඉලක්ක කරගෙන විශේෂයෙන්ම අනුරාධපුර නගරයේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 30 දෙනෙක් විශේෂ සේවා සඳහා යොදලා තියෙනවා. ITN මාධ්‍යාලය සංවිධානය කරන අනුබුදු මිහිඳු වන්දනා පොසොන් වැඩසටහන සිතුල්පව්ව රජමහා විහාරයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දහන ශීල භාවනා ආදී ආගමික වැඩසටහන් රැසක්ද සංවිධානය කර තිබෙනවා. ත්‍රිරෝද රත සඳහා පළමු කිලෝමීටරයට අය කරන ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ස්වයං රැකියා වෘත්තීන්ගේ සංගමය සඳහන් කරනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කරන්නේ තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව සහ තීරෝද රතේ අමතර කොටස් 100ට 400ත් 500ත් අගයකින් ඉහළ දාලා තියෙනවා. ඒකින්ද ව්‍යාපාරිකයන්ට උමනා මුනා විදියට තමන්ගේ මිල ගණන් ඉහළ දාලා ඒක නිසා අපි තීරණය කළා පළවෙනි කිලෝමීටරේ රුපියල් 10ක් වැඩි කරන්න. ඒ කියන්නේ 50ට දුන කිලෝමීටරේ රුපියල් 60යි. දෙවෙනි කිලෝමීටරේ අර පෙර පරිදිම රුපියල් 40යි. අපිට පුළුවන් නම් තෙල් සාන ආධාරයක් ලබා දෙන්න අතිගරු ජනාධිපතිතුමාට යලිත්ව තවක් අපි ඉල්ලීමක් හැටියට ඉදිරිපත් කරනවා. දැන් ක්‍රීඩා පුවත්. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරු වරුන් තීරණය කළා. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින අපනියෝජිත හසිත අක්ලංක දයාලගේ. එංගලන්තයේ පැවැත්වෙන එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීම නිමිත තිබූ මූලිකාදීරයේ තරගයේ වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා. බ්‍රිස්ටල්හි මෙවන විටත් පවතින්නේ ඊතරම්ම හොඳ යහපත් කාලගුණ තත්ත්වයක් නෙමෙයි. තරගයක් සඳහා මේ තරගයේ නරඹන්න ශ්‍රී ලංකීන් රසක් බ්‍රිස්ටල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවෙන සිටින ආකාරය අපිට දකින්න ලැබුණා. एक दिन क्रिकेट लोक कुशलान तरंगावली श्रीलंका कंडायम सहभागी हतरवन तरंगिमेय ब्रिस्टल नियमित मुतिवे मिराट वेलावेन पसर तुनटाई ब्रिस्टल प्रदेश अदहलिन वर्षा वहेतुन खासी वासी तीरने किरीमृत नुहकिवना मिराट वेलावेन पसर हतराय हतलिस पहाट विनिसुरुरुन यली तनतीरु परीक्षा किरीमिन पसु तरंगे अतर दमीमट तीरने कला යනුව මෙම කණ්ඩායම දෙකටද එක ලකුණු බැගින් ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම තරගයෙන් අනතුරුව ලසිත් මාලිංග යලි මෙරටට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඒ ඔහුගේ පවුලේ ආමංගල උත්සවයකට සහභාගී වීම සඳහායි. ලසිත් මාලිංග ලබන 15 වෙනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයට යලි සහභාගී වනු ඇති. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. දවතත් හමුයමු රාත්‍රී 9:30ට. www.itnnews.lk